දැන් හදනවා එන්න නියමිත ජනාධිපතිවරණය ගැන විවිධ සැකසංකා හදන්න. ජනාධිපතිවරණයක් තියයිද නැද්ද කියලා දෙගිඩියාව නිකන් හදන්නේ නෑ. ඒක උන්ගේ දේශපාලන සැලැස්මේ කොටස. ජේවිපී කාර්යයට ඌඩෙම හැම වෙලේම ප්‍රශ්නයක්නේ. දැන් තොරණක් බලන්න ගියත් ජේවිපී කාර්යය මුලින්ම තොරණ බලනවට වැඩිය බලන්නේ ඒකේ කීයක් බල් පත්තු වෙන්නේ නැද්ද කියලා. ඒ ජේවිපී කාර්යයගේ හැටි. හැබැයි මේ කාලකන්ණි සතුට ලබන එක නවත්තන්න එපේ. ඔය කියන කතා ඔක්කොම ඇතුලේ තියෙන නොකියු කතාව තමයි. ඡන්ද තිබ්බොත් පරදිනවා. ඒක තමයි නොකියු කතාව. ඉතින් ඡන්දෙ තියන්නත් වෙනවා, පරදින්නත් වෙනවා අනිවාර්යෙන්ම ඒගොල්ලන්ට. මොකද දැන් රටේ ජනතාව අලුත් පරිවර්තනයක් අවශ්‍යයි කියන තැන බාර අරගෙන තියෙනවා. ජනතාව මේ වෙනකොට තේරුම් ගන්න ඕනේ ජාතික ජනබලවේගය කියන්නේ කවුද මේගොල්ලෝ? නිකම්ම අනුන්ගෙන් කාලා, අනුන්ගෙන් හැදිලා, අනුන්ගෙන්ම ජීවත් වෙන නිකමු ටිකක්. ඇත්ත කතාව ඒකනේ. ඒගොල්ලන්ට තියෙන මොකද්ද අත්දැකීම? මොකද්ද පළපුරුද්ද? මේ කිසි දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මම ජනතාවට කියනවා නැවත අත්හදා බැලීම් වලට යන්න එපා. පොහොට්ටුවත් එක්ක එකතු වෙලා එනවා කියන රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතනින්ම එතුමාව ඒ ප්‍රකාශ කිරීම තුළම ප්‍රතික්ෂේප වෙනවාද? මොකද පොදුජන එක්සත් පෙරමුණ කියන්නේ රාජපක්ෂලා ආණ්ඩු කරපු ඒ පක්ෂය තුළ ඉන්න කිසි කෙනෙක් මං හිතන්නේ රටේ ජනතාව පිළිගන්නේ. අපිට අමතකයි අපි මැරෙන්න තිබිච්ච කොවිඩ් එකෙන් බේරගත්ත හැටි. අපිට අමතකයි යාලට එනකන් කොටි අල්ලගෙන අනුරාධපුරයට එනකන් කොටි ගහලා අල්ලගෙන අනුරාධපුරේ යාලයි විමාබෝධියටයි කිරිවේරටයි එන මිනිස්සුන්වත් කපලා මැරුවා කියන එක උඩින් බෝම්බ දැම්ම කියන එක මේ ඔක්කොම අමතකයි. යුද්ධයක් තිබුණා කියන්නේ මහා භයානක යුද්ධයක්. මොනවද කරේ කියලා අහනවා. කොවිඩ් ආපුවම සංචාරකයෝ ආවේ නැහැ. විදේශ විනිමය නැති වුණා. තව කට්ටියක් ගිහිල්ලා පිටරට ගිහුවා එවන්න එපා සල්ලි කියලා. බේත් ගන්න සල්ලි තිබුණේ නැහැ. ඒක ඇත්ත. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපිට දේශපාලන ප්‍රශ්නයක් තිබුණා. ඉස්සර අපි දේශපාලන වශයෙන් පැති දෙක හිටි. නමුත් අපේ රට මේ ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙනාවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින් අපි මේ ගමන ඉස්සරහට යන්න ඕනේ. අද රට පුරා විශාල පිරිසක් ඉන්නවාද? පොහොට්ටුවත් එපා වෙලා, සජාතික පක්ෂයත් එපා වෙලා, ජනතා විමුක්ති පෙරමුණ ගැන විශ්වාසයක් නැහැ. මේ විශාල පිරිසක් ගාව අපිත් පිට වැදුනා. අර රැල්ලට යන කට්ටිය උනතර රැල්ලට රැස්වීමට කීයක් හරි ගන්න ඉමු කරලා ගියාට හදවතක් තියෙන මිනිසුන්ට මතක් වෙයි කලෝරේ හිටපු දවස්, ගෑස් නැතුව පොලිමේ හිටපු දවස්, දරුවෝ ඉස්කෝලේ යන්න බැරුව හිටපු දවස්. ඒව මතක් කරගන්න විතරයි අපිට මේ මාස දෙකේදී ඒව මතක් කළ දුන්නා මිනිස්සුන්ට.